ඔක්තෝබර් මාසයේ වෙනකොට ජනාධිපති වරේක් මේ රටේ පත් වෙන්නට ඕන. ඒ සඳහා මම විශ්වාස කරනවා අපි සූදානම් වෙන වෙලාවේ අපිත් එක්ක තරඟ කරන්න සමෝ යන්නට කිසිම බලවේගයකට පුළුවන් කමක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තුමා එක පැත්තකින් ගම්බටා යනවා. ජනතාව ඉන්නේ අපිත් එක්ක. සජිත් ප්‍රේමදාස කට්ටිය එකතු කරනවා. ජනතාව නෙමෙයි. අර කබලත් ඡන්දයක් කිට් වෙනකොට නේද? ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පයින් සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක. මීය වෙනද ගත්ත නාල ගොඩ හේව. කලින්ම ගත්තා. හොරෙන් පැනලා ගියාට නිල වශයෙන් කසාදෙට අසං කරේ ඊයේද කොයිද? පෙරේදා. උත්සවේ ගත්තේ දා. මේ වෙලාවේ ටෙස්ට් කරලා බලන්න දීලා බලන්න වෙලාවක් නෙවෙයි. මේක තියෙන්නේ දීලා බලලා ටෙස්ට් කරලා බලලා ටෙස්ටඩ් ඇන් ප්‍රූවන්. ඉස්සරහට දැන් කරලා පෙන්නලා තියෙන එක. ඉස්සරහට ගෙනියන්න විතරයි තියෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ ආපහු රට ආපස්සට යෑමක්. මේ රටට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ පක්ෂ දේශපාලනය නෙවෙයි. මේ වෙලාවේ ඕනි වෙන්නේ මේ රටට කඩාගෙන වැටිච්ච රටේ මේ තියෙන ආර්ථික යුද්ධය ගොඩගත්ත යම් ප්‍රමාණයකට ඒ ඉස්සරහටත් මේ ආර්ථික යුද්ධය ගොඩනගන්න මිසක් නැවතවතාවක් රටේ තැන් තැන්වල ගිනි ජාලා ඇති කරගන්න මිනිසුන්ට උමනාවක් නැහැ රට. ඉදිරි ජනාධිපතිවරණයේදී කවුද නායකත්වයට එන්නේ? කවුද අපි ඉදිරිපත් කරන්නේ කියන එකට දැම්ම අපි කලබල විය යුතු නැත්තේ දැනටත් අපේ පක්ෂයේ අවශ්‍ය කෙනාව නිර්මාණය කරන්නට ඒ ශක්තිය ගොඩනැගිලා තියෙනවා. අපි පැහැදිලිවම කියන කාරණේ තමයි අපි නම් කරන අපේක්ෂකයා කුමන අපේක්ෂකයාද? ඒ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. අපි වර්තමාන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා අපි රට නැවත වරක් හදාගත්තා. බලන්නකෝ සජබේ ඉඳලා අපේ පැත්තට ආපු කොච්චරක් ඉන්නවද කියලා. අපි කොයි වෙලාවක ගිවිසුම් අත්සන් කරන්න මොකක් නැහැ. ඡන්දේ ප්‍රකාශයට පත් කරලා පස්සේ සන්ධානයක් හදලා අපි පෙන්නනවා කොච්චරක් අපිත් එක්ක ඉන්නවද කියලා.